අයිබෝන් කොහොමද යාළුවනේ අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට අද මම ඔයාලට අරගෙන ආවේ තවත් සුපිරිම Tamil movie එකක් IMDb අගය 7.2ක් වගේ ඉහළ අගයක් ගන්න සමත්ුන මේ movie එකේ නම තමයි Wenpa කතාව ආරම්භයේදී විතරක් නෙවෙයි අවසානයේදීත් ආදරය කරපු කෙනෙක්ගේ වගේම ආදරෙන් පැරදුණු දුක් විඳපු කෙනෙක්ගේ උනත් මතකයන් ගැඹුරටම අවුස්සලා දාන්න සමත්ුන මේ movie එක හැමෝටම ගොඩක් සමීපයි ඉතින් මේ කතාව මොකද්ද කියලා දැනගන්න වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ආරාධනා කරනවා. මොකද අවසානයේදී තමයි කවුරුත් නොසිතූ රහස් ගොඩක් එළියට එන්නේ. ඉතින් වීඩියෝ එක බලන්න කලින් තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. film බලන ආස යාළුවන්ටත් වීඩියෝ එක share කරන්න. කතා පටන් ගන්න සත්‍යයෙන්. ඉතින් එයා කවුද? කොයි වගේ කෙනෙක්ද කියලා අපිට කතා බලන් යද්දී අඳුන ගන්න පුළුවන්. කොහොමයි සත්‍ය එක තැනකට වෙලා කෑම කන ගමන් ඉන්නකොට එතෙන්ට පොඩි ගෑණි ළමෙක් ඇවිත් වදමලක් කඩා ගන්නවා. ඒක දකින සත්‍යට ගොඩක් සංවේදී සිදුවීමක් මතක් වෙනවා. මොකද සත්‍යට මේ වදමලත් එක්ක ලස්සන කතාවක් තියෙනවා. ඒ තමයි එයාගේ ආදරේ. එයා ආදරය කළේ කල්යාණි කියන ගෑණු ළමයාට. ඉතින් එයත් එක්ක ඒ කාලේ හිටපු විදිය තමයි සත්‍යට මේ මලත් එක්ක මතකෙට එන්නේ. ඉතින් අපි බලමු මේ දෙන්නගේ ආදර කතාවට මොකද උනේ කියලා. මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ. ඊළඟට අපිට පෙන්වන්න මේ සිදුවීමට දවසකට කලින් සිදුවීම. මේ ඉන්නේ ශීලා. ශීලාට ඉන්නේ තාත්තා විතරයි. ඉතින් ශීලා මේ ලෑස්ති වෙලා යන්නේ විවාහ යෝජනාවකින් ආපු තේනවන් කියන කෙනා මුණ ගැහෙන්න. ඊළඟට අපිට පෙන්වන්නේ ඒ තේනවන්ව. මෙයා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. ඉතින් මේ දෙන්න තේගක් බොන ගමන් කතා කරන්නයි හදන්නේ. තේනවන් නම් ශීලා එක්ක එච්චර කැමැත්තකින් ඉන්නවා වගේ පේන්නේ නැහැ. දෙන්නගෙන් කවුරුත් කතා කරන්නේ නැති නිසා ශීලා කතා කරන්න පටන් ගන්නවා. කොහොමර ඊට පස්සේ තේනවන් ශීලා එක්ක කතාවට වැටෙනවා. මෙහෙම කතා කර කර ඉන්නකොට තේනවන් ශීලාගෙන් අහනවා මේ විදියට කොල්ලෝ කී දෙනෙක් මුණ ගැහුණද කියලා. ඒකට ශීලා කියන්නේ පස් දෙනෙක් විතර හම්බුණා. හැබැයි ඒ පස් දෙනා මාව ප්‍රතික්ෂේප කරා කියලා. තේනවන් ඒකට හේතුව අහනකොට ශීලා කියන්නේ හැමෝම හොයන්නේ සුදු ලස්සන අය. මං වගේ පාට අඩු අයට කවුරුත් කැමති නැහැ කියලා. ඉතින් මේ ශීලා කියන්නේ ටිකක් පාට අඩු කෙනෙක්. කොහොමරි මේ දේවල් අහගෙන හිටපු තේනවන් කියනවා අවසනාවට මාත් ඔයාව ප්‍රතික්ෂේප කරන්නයි හදන්නේ කියලා. එහෙම කියවම ශීලාට නම් ගොඩක් දුක හිතෙනවා. හැබැයි තේනවන් එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා. ඉතින් එතනින් මේ කොටස ඉවර වෙනවා. කොහොම වුණත් තේනවන් ශීලාව ප්‍රතික්ෂේප කරපු එකට තේනවන්ගේ අම්මා නම් එච්චර සතුටින් නෙවෙයි ඉන්නේ. තේනවන් එක්ක හරියට කතා කරන්නවත් නැහැ. කොහොමාර තේනවන්ගේ අම්මයි තාත්තයි කුලියම් වල එයාලගේ ගමට යන්නයි මේ වෙලාවේ ලෑස්ති වෙන්නේ. තේනවන් නම් එහෙ යන්න කැමති වෙන්නේ නැහැ. ඒක නිසා එයා අම්මටයි තාත්තටයි ටිකට් අරගෙන එන්න එයාපෝට් එකට යනවා. ඉතින් තේනවන් ටිකටුත් අරගෙන එනකොට අහම්මෙන් වගේ කෙනෙක්ව දැකලා ආපහු අඩියක් පස්සට තියලා බලන්නේ ඒ එයා දන්න කෙනාමද කියලා. ඊට පස්සේ තේනවන් එයා ළඟට ගිහින් කතා කරනවා. ඉතින් මේ ඉන්නේ කල්යාණි. මෙයා ඕස්ට්‍රේලියාව ඉඳන් ඉන්දියාවට ආව ගමන්. හැබැයි මේ වෙලාවේ එයාගේ පර්ස් එක අයිඩෙන්ටි කාඩ් එකක් එක්කම නැති වෙලා තියෙනවා. ඒක නිසා තමයි කල්යاني පොලිස් නිලධාරියෙක් එක්ක මේ ගැන කතා කර කර ඉන්නේ. පොලිස් නිලධාරියා කියනවා මේ ගැන පොලිසියට පැමිණිලා දාන්න කියලා. ඒකට කල්යاني යන්න හදනකොට තේනවන් කියනවා මාත් පොලිසියට යන්න එන්නම් කියලා. ඉතින් මේ තේනවන් කල්යانيව අඳුරන්නේ කොහොමද කියලා අපිට කතාව ඉස්සරහදී තමයි පෙන්වන්නේ. හැබැයි මේ දෙන්න හොඳටම අඳුරනවා. කොහොමරි තේනවන් කල්යانيෙක් එක්ක එන්න ලෑස්ති වෙද්දී කල්යانيකියනවා කමක් නෑ මං ඒක කරගන්නම් කියලා. එතකොට තේනවන් අහනවා සල්ලි තියෙනවද කියලා. ඉතින් කල්යاني අතේ සත්‍යයක්වත් නැති නිසා එයාට තේනවන් එක්ක පොලිසියට යන්න සිද්ධ වෙනවා. පොලිසියට ගිහින් ඉන්න අතරේ කල්යاني තේනවන්ගේ ෆෝන් එක ඉල්ලගෙන එයාගේ තාත්තට කතා කරනවා. මේ කතා කරන අතරේ එතන විස්තර ලියාගන්න පොලිස් නිලධාරියා කල්යانيගෙන් අහනවා ID නම්බර් එක මොකද්ද කියලා. ඒ වෙලාවේ කල්යاني කියන්නත් කලින් තේනවන් හරියටම කල්යانيගේ ID නම්බර් එක කියාගෙන යනවා. ඒක ඇහුණු කල්යාණිත් පුදුම වෙනවා. මොකද එයාගේ ID නම්බර් එක කොහොමද තේනවන් දන්නේ කියලා. කොහොමරි ඒකට තේනවන්ට ටිකක් ලැජ්ජ හිතිලා එයා එළියෙන් ඉන්නම් කියලා එළියට යනවා. ටික වෙලාවකට පස්සේ කල්යාණි එයාගේ වැඩේ කරගෙන එළියට එනවා. ඉතින් කල්යාණි ඉන්නේ කුලියම් වල. මේ නිසා තේනවන් කල්යාණි කුලියම් වලට යන බස් එක ටිකට් අරන් දෙන්නම් කියලා කියනවා. හැබැයි ඒකට කල්යාණි කියන්නේ ඕන නැහැ. මං ඒක ගන්නම් කියලා. එතකොට තේනවන් කල්යාණිගෙන් ආපහු අහනවා සල්ලි තියෙනවද කියලා. ඉතින් සල්ලි නැති නිසා කල්යාණිට ආයෙත් තේනවන්ගෙන් උදව් ගන්න සිද්ධ වෙනවා. මෙයා තේනවන්ව මග අරින්න හැදුවත් සල්ලි නැති නිසා මුකුත්ම කරගන්න බෑ.
කොහොමරි කල්යاني බස් ටිකට් ගන්න ගින් ඇවිත් කියනවා ටිකට් ඉවර වෙලා හෙට තමා ගන්න වෙන්නේ කියලා. මේ නිසා තේනෝන් එයාට හොටෙල් එක රූම් එකක් බුක් කරලා දෙන්න හදනවා. හැබැයි ඒකට කල්යاني කැමති වෙන්නේ නැහැ. එතකොට තේනෝන් අහනවා එළිවෙනකම් බස් හෝල් ටිකේ ඉන්නද හදන්න කියලා. ඉතින් කල්යاني අහංකාරකම අතහැරලා දාලා තේනෝන් එක කාරකේ යනවා අදරට ඉන්න තැනක් බලන්න. ඒ යන අතරේ කල්යاني අහනවා කොහොමද මගේ ID නම්බර් එක මතක තිබුණේ කියලා. ඒකට තේනවන් කියනවා අපේ පරණ රට කුස සංගමේ ෆෝම් වල තිබ්බා. ඒකෙන් තමයි මතක තිබ්බේ කියලා. එහෙම වුණත් එයාට ඒක මතක තිබ්බේ කොහොමද කියලා කල්යාණිට නම් සැකයි. ඉතින් තේනවන් හොටෙල් එකක් ළඟ නතර කරලා රූම් එකකුත් බුක් කරලා කල්යාණිට කතා කරනවා. කල්යාණිට කාර්යකියම නිින්ද ගිහිනුයි ඉන්නේ. එයා ඇහුණාට පස්සේ රූම් එකේ කාඩ් එක දීලා තේනවන් කියනවා හෙට උදේ 8 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න මාත් ඔයත් එක්ක එන්නම් ID එක ගන්න යන්න කියලා. එතකොට කල්යاني කියනවා ඕනේ නැහැ ඒක මං කුලින් වලින් කරගන්නම් කියලා. තේනවන් කියනවා ID එකක් නැතුව යන එක ආරක්ෂිත නැහැ. ඒක නිසා ඒක මෙහෙම කරගන්න කියලා. කොහොමද තේනවන් ඒකටත් කල්යانيව කැමති කරව ගන්නවා. පහුවදා උදේ තේනවන් හොඳට ලෑස්ති වෙලා කල්යاني බලන්න යන්නයි හදන්නේ. ඒත් එයා යන්න හදනකොට එයාගේ තාත්තා ඇවිත් කියනවා එයාලා බස් ස්ටෑන්ඩ් එකට ගිහින් දාන්න කියලා. දැන් ඉතින් මොනවා කරන්නද? තේනවන් පුළුවන් තරම් ඉක්මනට ඒ දෙන්නව ගිහින් දානවා. කල්යاني තේනවන් එනකන් එළියට වෙලා සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්නවා. කොහොමද තේනවන් ඇවිත් පරක්කු වුණාට කල්යانيගෙන් සමාව ඉල්ලනවා. ඒත් එයාගේ මුණ දිහා බැලුවට පස්සේ තේනවන්ට හිතෙනවා කල්යاني ඒක ගානකටවත් ගත්තේ නැහැ කියලා. ඉතින් කල්යانيගේ හෑන්ඩ් බෑග් එක නැති වෙන නිසා එයාට දැන් ෆෝන් එකක් නැහැ. ඒක නිසා තේනවන් ඒකත් හිතලා එයාට ෆෝන් එකකුත් ගෙනල්ලා දෙනවා. කොහොමාරි කල්යانيට ඕන කරන හැම දෙම හරි ගස්සගෙන මේ දෙන කෑමත් කාලා එයාගේ ගෙදරට යන බස් එක තියෙන ස්ටෑන්ඩ් එකට එනවා. ඒ වෙලාවේ කල්යانيට තේනවන්ගේ ෆෝන් නම්බර් එක ඉල්ලනවා. ඒ වෙලාවේ නම් තේනවන්ගේ මූණට පොඩි හිනාවකුත් එනවා. හැබැයි කල්යانيඒක ඉල්ලලා තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි තේනවන්ට උණු නයිටි එක ගෙවලා දාන්න. ඒක දැනගත්තාම තේනවන්ට හොඳටම තරහ යනවා. බැරිම තැන එයා අහනවා මම මේ දේවල් කරන්නේ ඇයි කියලා ඔයාට තේරෙන්නේ නැද්ද කියලා. එතකොට කල්යاني කියන්නේ මට තේරෙනවා. ඒත් මේක හරියන්නේ නැහැ කියලා. හැබැයි තේනවන් අදහස් කරලා තියෙන්නේ අපි හිතපු දෙයක් නෙවෙයි. එයාට ඕන වෙලා තියෙන්නේ එයාගේ හිතේ තිබුණ දෙයක් කල්යانيට කියා ගන්න. ඒක නිසා එයා කල්යانيගෙන් එකම එක අවස්ථාවක් ඉල්ලනවා එයාත් එක්ක කතා කරන්න. ඉතින් කල්යانيගේ බස් එක තියෙන්නේ එකහමාරට. දැන් වෙලාව 12යි 10යි. කල්යاني කියනවා 1:30 වෙනකම් මං ඉන්නම්. ඊට පස්සේ මං යනවා කියලා. ඔන්න කොහොමාරි තේනවන්ට කියන්න ඕන කිව්ව ටික කියන්න මේ දෙන්න පොඩි රෙස්ටුරන්ට් එකකට යනවා. කල්යانيට කතා කරන්න කිසිම දෙයක් නැහැ. මේ නිසා තේනවන් මුලින්ම අහනවා මං ඔයාව ඉස්සෙල්ලම් දැක්කේ කොහෙන්ද කියලා ඔයා දන්නවද කියලා. ඉතින් තේනවන් මුලින්ම කල්යانيව දකින්නේ කොලෙජ් එකේදී. එයාට කල්යانيව මුණට මුණ හම්බෙන්නේ අහම්බෙන් වගේ. ඒ දකින්න පළවෙනි පාටම තේනවන් කල්යانيට කැමති වෙනවා. කොහොමාරි කැඩට් ට්‍රේනින් එකේ එඩිට් කල්යاني ඉන්නවා. එතකොට මේ ටීම් එක ලීඩ් කරන්නේ තේනවන්. මෙයා හැම වෙලාවෙම කල්යاني දිහා හොඳට ඇහැ ගහගෙනයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි කැඩට් වලට දුන්න බයෝ ඩේටා එකෙන් තමයි කල්යانيගේ ID නම්බර් එක මෙයාට මතක තිබිලා තියෙන්නේ. ඒක විතරක් නෙවෙයි ඒකේ තිබුණු කල්යانيගේ ඇඩ්‍රස් එක අම්මා තාත්තගේ නම පවා තේනවන්ට තාමත් මතකයි. කොහොමරි දවසක් කොලෙජ් එකේ තියන හදන කඳවුරක සභාපති විදියට තේන්පත් වෙනවා. ඉතින් ඒකට සහභාගී වෙලා ඉන්නේ කවුද කියලා බලද්දී අලුත් සමාජිකයන් 30 දෙනාගේ දෙන්නයි තාම මේකට අත්සන් කරලා තියෙන්නේ. මේ ගැන බලලා තේන් තවත් කෙනෙක්ට කියනවා ඉක්මනට අද හවස වෙනකොට මේක ඉන්න හැමෝටම මීටින් එකකට කතා කරන්න කියලා. ඉතින් එදා හවස මේ හැමෝම ආවට පස්සේ තේන් එතන ඉන්න හැමෝටම ටිකක් ඈ ගහනවා. ඊට පස්සේ හැමෝටම කඳවුරට අත්සන් කරන්න කියලා කියනවා. මොකද තේනවන්ට ඕනි කල්යාණිවත් ඒකට ගෙන්න ගන්න. ඉතින් ඒ වෙලාවේ කල්යාණි යාළුවා ඇවිත් කියනවා කල්යාණිට ගෑස් ටික් තියෙනවා ඒ නිසා ගෙදරින් ඒකට අවසර දෙන්නේ නැහැ කියලා. එතකොට තේන් කල්යාණිට හොඳටම කෑ ගහනවා. ඒකට තරහ ගියපු කල්යාණි ඒ වෙලාවේ කඳවුරට එනවා කියලා අත්සන් කරලා එතනින් යන්න යනවා. හැබැයි කල්යාණි කඳවුරට සහභාගී වෙන්නේ නැහැ. පස්සේ තේන්ට හිතෙනවා මේ කරපු දේ හරි නැති නිසා කල්යාණිගෙන් සමාව ගන්න ඕන කියලා. ඒක නිසා එයා කල්යාණි ළඟට ගිහින් කතා කළත් කල්යාණි ඒ වෙලාවේ ගස්සගෙන එතනින් නැගිටලා යනවා. ඒ නිසා තේන් ආපහු සමාව ගන්න ගියේ නැහැ කියලා කල්යාණිට කියනවා. ඒ දවස්වල තමයි තේන් එයාගේ සීනියර්ස්ලා වෙන සත්‍ය එහෙම එක යාළුව වෙලා හිටියේ. සත්‍ය කියන්නේ කවුද කියලා ඔයාලට කතා මුලදීම පෙන්නුවා මතක ඇති. ඉතින් එයා ගැන දැන් තමයි අපිට හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තේන් සහ සත්‍ය ගොඩක් වෙලාවට එකට කාලය ගත කරනවා. මේ විදිහට දවසක් සත්‍ය එක්ක තේන් ඉන්නකොට සත්‍යගේ යාළුවා කල්යාණිව පෙන්නලා සත්‍යට කියනවා අන්න ඔයාගේ කෙනා එනවා කියලා.
ඒක ඇහුන තෙන් හොඳටම කලබල වෙලා සත්තගෙන් අහනවා ඔයා කල්යාණයට කැමතිද කියලා. ඒකට සත්ත කියනවා ඔව් මං එයාට ඒ ගැන කියලා සතියක් විතර ඇති කියලා. මේ වෙලාවේ තෙන්ගේ හිත හොඳටම කලබලයි. එයා සත්තට කියනවා මාත් කල්යාණයට කැමතියි කියලා. ඒක කිව්වට පස්සේ සත්ත කියනවා ඔයා තාම පොඩි වැඩි. ඔයාට මේව අදාළ නැහැ. එයාව අත්හරින්න කියලා. ඒත් තෙන් කැමති නැහැ කල්යාණිව නිකම්ම අතහැරලා දාන්න. එයා සත්තට එක එක දේවල් කියන්න පටන් ගන්නවා. එනිසා සත්‍ය තේන්න ගහලා එතනින් යනවා. පස්සේ තේන් මේ ගැන ගොඩක් කල්පනා කරනවා. එයා හිතනවා සත්‍ය කියන්නේ නෝමල් චරිතයක්. එයාලගේ යාළුකම පටන් අරන් ගොඩක් කල්. ගැහැණු ළමෙක් නිසා එයාලගේ තියෙන යාළුකම නැති කරගන්න බෑ කියලා. ඊටත් වඩා තේන් දන්නවා කල්යාණි කොහොමත් එයාට කැමති වෙන්නේ නැහැ කියලා. මේ නිසා ඊළඟ දවසේ තේන් ගිහින් සත්‍යගෙන් සමාව ඉල්ලනවා. ඊට පස්සේ මේ දෙන්න ආපහු යාළු වෙනවා. තේන් සත්‍යට කියනවා මං ආයෙ කල්යාණි පස්සේ යන්නේ නැහැ. ඔයා එයාව යාළු කරගන්න කියලා. හැබැයි තේන් ඒ තීරණය ගත්තේ ගොඩක් අමාරුවෙන්. කොහොම හරි මේ විදිහට කාලය ගෙවිලා යනවා. තේන්ගේ අන්තිම එක්සෑම් එකත් ළඟ ළඟම එනවා. ඒකෙන් පස්සේ එයාට ආයි කල්යාණිව දකින්න බැරි වෙයි කියලා එයාගේ හිතේ තියෙන දේ කල්යාණිට කියලා සමාව ගන්න තේන් හිතනවා. එයාට ඕනි එදා එයා කල්යාණිට බලලා කැම්ප් එකට එන්න කිව්ව එකට සමාව ගන්න. මේ නිසා එයා යනවා කල්යාණිගේ පන්තිය ළඟට. ඒත් එදා එයාගේ බලාපොරොත්තු විනාශ වෙලා යනවා. ඒ තේන් කල්යාණි හම්බ වෙන්න කියලා යනකොට එයාගේ ඉස්සරහට සත්‍ය ඇවිත් කතා කරනවා. එතකොට සත්‍ය කොලෙජ් එකකින් අයින් වෙලා වෙන නගරෙකයි ඉන්නේ. ගොඩ කාලෙකින් හම්බ වුණ නිසා සත්‍ය තේන කඩේකට එක්කන් යනවා. ඉතින් මේ දෙන්න සැප දුක් කතා කර කර ඉන්නවා. ඒ වෙලාවේ තේන් සත්‍යගෙන් අහනවා ඔයා ඇයි කොලෙජ් එකට ආවේ කියලා. ඉතින් ඒකට සත්‍ය කියන්නේ වෙන මොකටද කල්යාණිව හම්බෙන්න කියලා. එතකොට තමයි තේන් දැනගන්නේ සත්‍ය කල්යාණි එක යාළු වෙලා මාස 6කුත් ගිහින් කියලා. කොමර් ඒ වේදනාවත් හිතේ හිර කරගෙන එයා කල්යාණිට කියන්නේ හිටියේ දේවල් කියන්නේ නැතුව හිතේ හිර කරන් ඉන්නවා. කඩෙන් එළියට එද්දි කල්යාණි තියාගේ මූණටම හම්බෙනවා. සත්‍ය එයාවත් එක් කරගෙන එතනින් යනවා. ඒක තමයි තේන් කල්යාණිව දැකපු අන්තිම දවස. එදා ඉඳන් තේන් එයාගේ හිතේ කියාගන්න බැරි දෙයක් හිර කරගෙන ඉඳලා තියෙනවා. කොමර් එයා හිතාගෙන හිටියේ කවද හරි දවසක කල්යාණිව හම්බුනොත් මේ ගැන කියලා සමාව ගන්න. මොකද එදා එයා කල්යාණිට බැනපු එකට සමාව ගන්න බැරි වුණ එකත් තේන්ගේ හිතට ගොඩක් වද දුන්නා කියලා තේන් දැන් කල්යාණිට කියනවා. ඉතින් තේන් කියනවා මට ඕනේ උනේ අපි දෙන්න විතරක් එක මේක පාරක් කොෆි එකක් බොන ගමන් තනියම කතා කරන්න. මං ඔයාට ඇත්තටම ආදරේ කළා. ඔයා දුන්න මතකයන් ගොඩක් ලස්සනයි. මේ හැම දෙයකට මට සමා වෙන්න කියලා. ඉතින් මේ දුක්බර කතාව අහන් හිටිය කල්යාණි තේන්ට කියනවා මං ඔයා එක්ක තරහ නැහැ. කඳවුරු සිද්ධිය මට මතකවත් නැහැනි කියලා. කොහොම හරි මේ වෙලාවේ තේන්ට මැසේජ් එකක් එනවා. කල්යාණි අහනවා ඒ කවුද කියලා. එතකොට තේන් කියනවා අද ඔයාව හම්බෙන්න කලින් ඊයේ මං ගෙදරින් හොයන දුන ගෑන් ළමෙක් බලන්න ගියා. එයාගේ නම ශීලා. ඒත් මං එයාව ප්‍රතික්ෂේප කළා කියලා. එතකොට කල්යාණි අහනවා ඒ ඇයි කියලා. ඉතින් මේ වෙලාවේ අපිට පේනවා තේන් ශීලාට කැමති නැහැ කිව්වට පස්සේ උන සිදුවීම. ඔයාලට මතක ඇති කලින් දවසේ තේන් ශීලාට කියනවා මටත් ඔයාව ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙනවා කියලා. ඇත්තටම තේන් එහෙම කිව්වේ ශීලාගේ හැම පාට නිසා නෙමේ. එයා ශීලාට කියනවා ඔයා ගොඩක් ලස්සනයි. මට ඔයාට දැන් උනත් කැමති වෙන්න තිබුණා. ඒත් කාලයක් තිස්සේ මගේ හිතේ වද දෙන දෙයක් තියෙනවා. ඒක නිසා මට මුකුත් කියන්න බෑ. ඒත් මං ආසයි ඔයා මගේ හොඳ යාළුවෙක් වෙනවා නම් කියලා. ඉතින් ඒකට ශීලට ටිකක් දුක හිතෙනවා. හැබැයි ඒක ගැන තේන්න වැඩි පෙන්නන්නේ නැතිව ශීලා කියනවා මාත් අවුරුද්දකට කලින් ඔයා වගේ දුකින් හිටියා. ටික කාලයක් යනකොට ඕක හරියයි කියලා. ඉතින් මේ දෙන ඊට පස්සේ යාළුවෝ වෙනවා. කොහොම හරි ඊට පහුවදාම තේන් කල්යාණිව දකිනකොට තමයි එයාට තේරුම් යන්නේ කල්යාණි නිසා තමයි එයා අනිත් හැම ගෑන් ළමයක ප්‍රතික්ෂේප කරන්න කියලා. ඒක නිසායි තේන් කල්යාණි වුණ ගිහිලා කතා කරන්න තීරණය කරේ. එදා පොලිස් ස්ටේෂන් එකේ ඉන්නකොට තේන් ශීලාට කතා කරනවා. කතා කරලා එයා ප්‍රතික්ෂේප කරන්න හේතුව තේන් ශීලාට කියනවා. ඉතින් ශීලා කියනවා හිතේ තියෙන ඔක්කොම දේවල් කල්යාණිට කියලා හිත නිදහස් කරගන්න කියලා. ඒ නිසායි තේන් කල්යාණි හම්බෙලා මේ ඔක්කොම දේවල් කියලා දැම්මේ. ඉතින් දැන් තේන් කල්යාණිගෙන් ඉල්ලගත්ත කාලයත් ඉවර වෙනවා. අන්තිම විනාඩි පහේ තේන් කල්යාණිට කියනවා තව එකම එක දෙයක් මං ඔයාට කියන්නම් කියලා. ඒ තේන්ගේ හිතේ තිබ්බ කවියක්. ඉතින් ඒ කවිය අහගෙන ඉන්න කල්යාණි කියනවා ඒක ගොඩක් ලස්සනයි කියලා. ඊට පස්සේ වෙලාවත් ඉවර වෙන නිසා මේ දෙන්න කල්යාණිගේ බස් එක තියන් තැන්ට යනවා. මේ යන අතරේ කල්යාණි තේන්ට කියනවා ඔයා හිතන තරම් නරක කෙනෙක් නෙවෙයි. ඔයා කරපු හැම උදව්වකටම ස්තුතියි කියලා. එහෙම කියලා එයා තේන්ව වැළඳ ගන්නවා. ඊට පස්සේ බස් එකට යනවා. තේනුත් ආයේ පිටිපස්සේ හැරිලා බලන්නවත් නැතිව ඉදිර යන්න පිටත් වෙනවා. ඒත් එක්කම එයා ශීලාට කතා කරලා කියනවා ඔයා කීප දේ කරපු නිසා මගේ හිත කවදාවත් නැති විදිහට සැහැල්ලු වුණා කියලා. ඊට පස්සේ තේන් ශීලාව හවස 6ට හම්බෙන්නම් කියලා කාර් එකට නගිනවා. ඒ වෙලාවේ කල්යාණිගෙන් තේන්ට මැසේජ් එකක් එනවා. ඒකේ තියෙන්නේ මං තාම සිංගල් කියලා. එතකොට තමයි එයාට තේරෙන්නේ කල්යාණි එහෙම කියන්නේ ඇත්තේ එයාට කැමැත්තෙන් වෙන්නේ නැති කියලා.
ඉතින් තෙන් සතුටින් ආයම බස් එක තියෙන තැන දුවගෙන යනවා. දුවගෙන ගිහින් කල්යාණිගෙන් අහනවා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා. මේ වෙලාවේ කල්යාණි හිනා වෙලා එයා දිහා බලාගෙන ඉන්නවා. කොහොම හරි කල්යාණිගේ හිතේ තෙන් ගැන පැහැදීමක් ඇති වෙනවා. තෙන් බලන් ඉදීම බස් එක යන්න යනවා. තෙන්ටත් මේක හොඳ චාන්ස් එකක්. ඒ නිසා එයා තීරණය කරනවා එදාම කල්යාණිගේ ගමට යන්න. ඉතින් තෙන් ජීලට කතා කරලා කියනවා එදා එයාට හම්බ වෙන්න එන්න වෙන්නේ නැහැ. එයා හදිසියෙම කේඩාවලට යනවා කියලා. ඒතකොට ශීලා අහනවා ඒ ඇයි කියලා. තෙන් කියනවා කල්යාණිගේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. මේ චාන්ස් එක මට මිස් කරගන්න බෑ කියලා. ඉතින් ශීලා ඒකට මුකුත් කියන්නේ නැතුව හිතේ තියෙන වේදනාව හිර කරගෙන තේන්ට සුබ පතනවා. මේ අතර බස් එකේ යනකොට කල්යාණිට කෝල් එකක් එනවා. ඒ එයා කොලෙජ් එකේදී ආදරය කරපු සත්‍යගෙන්. ඒ කතා කරන්නේ සත්‍ය කියලා දැනගත්තාම කල්යාණිගේ මූණ අඳුරු වෙනවා. කොහමද තේන් එයාගේ යාළුවට බිස්නස් ටික බලා ගන්න කියලා කේඩා වලට යනවා. තේන්ට කේඩා කියන්නේ හුරු පුරුදු නගරයක්. මොකද එයාලගේ අම්මයි තාත්තයි දැන් ඉන්නේ කුලී වල තියෙන කේඩා ටවුන් එකේ. ඉතින් තේන්ට එයාගේ මාමව හම්බ වෙනවා. තේනව දැකපු මාම ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ මේ දෙන්න මාමගේ බයික් එකේ ගෙදරට යනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා සත්‍යව. සත්‍යට මතක් වෙනවා ඉස්කෝලේ කාලේ පොඩි මතකයන් ටිකක්. ඒ එයා කල්යාණි මුලින්ම යාළු කරගන්න හදන්නේ වදමලේ. ඒ දෙන්නගේ ආදරේ සංකේතය තමයි වදමල. කොහොමරි කල්යාණි නම් මුලදි සත්‍යට කැමති වෙන්නේ නැහැ. දවසක් සත්‍ය කොලෙජ් එකේ හැමතැනම එයාට කැමති කියලා වදමල් වල චිත්‍ර ටිකක් තැන් තැන් වල අලවනවා. ඒකට කල්යාණි ඒ හැම එකක්ම ගලවගෙන සත්‍යට දීලා කියනවා ආය එයාට කරදර කරන්න එපා කියලා. එතනින් එහාට සත්‍ය තීරණය කරනවා කල්යාණිට කරදර නොකර ඉන්න. හැබැයි එයා කල්යාණි ගැන හැම වෙලෙම හොයලා බැලුවා. දවසක් කල්යාණිගේ පර්ස් එක නැති වුණ වෙලාවක සත්‍ය ඒක හොයලා දෙනවා. කොහොමරි සත්‍ය කොලෙජ් එකෙන් අයින් වෙලා යනකම්ම කල්යාණිට තේරුණේ නැහැ එයා සත්‍යට ආදරය කරනවා කියලා. සත්‍ය නැති පාළුව කොලෙජ් එකේදී කල්යාණිට වෙනම දැනෙන්න ගන්නවා. ඒ නිසා දවසක් කල්යාණි සත්‍යව හොයාගෙන ගිහින් එයාට ආදරය ප්‍රකාශ කරනවා. ඔන්න ඔය විදිහට තමයි සත්‍ය එයාගේ ආදරය ලබා ගන්නෙ. සත්‍ය ඒ ගැන තමයි මෙච්චර වෙලා මතක් කර කර හිටියේ. ඉතින් මේ කොටස ඉවර වෙලා අපිට පෙන්නන්නේ තේන් එයාගේ ආච්චිගේ ගෙදර යනවා. ඒ ගෙදර තමයි තේන්ගේ මුළු පවුලම ඉන්නේ. ආච්චි මාමා පුංචි ඒ විතරක් නෙවෙයි අම්මයි තාත්තයිත් ඇවිත් තියෙන්නේ මෙහෙට. තේන් ගෙදර ගිහින් හැමෝටම කතා කරනවා. හැබැයි තේන්ගේ අම්මා නම් තාමත් තේන් එක්ක කතා කරන්නේ නැහැ. මේ අතර ශිලා පොඩි කල්පනාවකට වැටෙනවා. ඒ එයා කී දෙනෙක් ගින්නම් ප්‍රතික්ෂේප වෙලා තියෙනවද කියලා. ඒ වගේම කී දෙනෙක් නම් ශිලාව රවට්ටලා තියෙනවද කියලා. ඉතින් මෙයා ඊළඟට මොකක් කරයිද? ඒ ගැන අපි කතාව ඉස්සරහට බලමු. මේ අතරේ තේනු එයාගේ මාමයි කතා කර කර ඉන්නවා. තේන් එයා ආව කාරණාව මාමට කියනවා. ඒකට මාමා කියන්නේ කෝල් එකක් දීලා ඇඩ්‍රස් එක හොයාගන්න කියලා. එතකොට තේන් කියනවා කල්යාණිව කන්ටැක්ට් කරගන්න හැදුවත් බැරි වුණා කියලා. ඉතින් මේ විදිහට මේ දෙන්න කතා කර කර ඉන්නකොට එක පැත්තකින් කල්යාණි එයාට උන දේ කල්පනා කර කර ඉන්නවා. ඔයාට මතක ඇති සත්‍ය කල්යාණිට කතා කරාට පස්සේ එයා හොඳටම බය වෙලා සිම් එකත් කඩලා දානවා. මේ නිසායි තේන්ට එයාව ආයේ සම්බන්ධ කරගන්න බැරි වුණේ. එයා දැන් ඉන්නේ කොහෙද කියලාත් මේ නිසා තේන් දන්නේ නැහැ. අනිත් පැත්තේ ශිලා දුක් වෙනවා එයාට තේන්නු නැති වෙයි කියලා. ශිලා මෙහෙම කල්පනා කර කර ඉන්නකොට තමයි එයාගේ තාත්තා හොඳ ප්ලෑන් එකක් හදලා තියෙන්නේ. ඒ ශිලාව කේඩවලට යවලා ටික දවසක් තේන්ගේ අම්මලත් එක්ක ඉන්න කියලා. තේන්ගේ අම්මත් ශිලාට ගොඩක් කැමති නිසා එයාත් ඒකට එකඟ වෙලා තියෙනවා. ඊට පස්සේ පහුවදා උදේම ශිලා යනවා කේඩවලට. ශිලා එයාලගේ ගෙදර ඇවිත් ඉනෝ දැකපු තේන් පුදුම වෙනවා. මේ අතර තේන්ගේ ගෙදර අය කොවිල උත්සවයකට යනවා. තේනු ශිලා යන්නේ පහුවෙලා. මේ අතර කල්යාණි ගෙදර අයත් ඒ උත්සවයට යන්නයි හදන්නේ. කොහොමයි ටික වෙලාවකට පස්සේ තේන් ශිලාට ඇවිත් කියනවා කොවිලට යන ලෑස්ති වෙන්න කියලා. ඉතින් ශිලා ලෑස්ති වෙන ගමන් ඉන්නකොට ශිලා ඉන්න කාමරේ විතරක් කණ්ණාඩියක් තියෙන නිසා තේන් ඇවිත් තහනවා ඒක පාවිච්චි කරන්නද කියලා. ඉතින් ශිලා ලෑස්ති වෙලා ඉවර නැති නිසා තේන් එතන තියෙන ඇඳෙන් වාඩි වෙනවා. ඉතින් ශිලා හැඩ වෙන විදිහ දිහා තේන් ආදරෙන් වගේ බලාගෙන ඉන්නවා. කොහොමරි හැමෝම කෝවිලේ උත්සවයට යනවා. ගියාට පස්සේ ඒ උත්සවයේදී තේන්ට හම් වෙන පරණ යාළුවෙක්. තේනු එයා ටිකක් කතා බහ කර කර ඉන්නවා. එයා කියනවා එයාගේ මාමා තමයි එයාට උදව් කරන්න කියලා. ඒ අතර තමයි යාළුවගේ මාමා එන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි කල්යාණිගේ තාත්තා. ඒ වෙලාවේ කල්යාණි දැකපු තේන් පුදුම වෙනවා වගේම කතාත් නැතිව යනවා. තේන් විතරක් නෙවෙයි ශිලත් කල්යාණි දැකලා පුදුම වෙනවා. කොහොමද කල්යාණි එයාගේ තාත්තට තේන්ව අඳුන්වලා දෙනවා පර්ස් එක නැති වුණ දවසේ උදව් කළේ එයා කියලා. ඒකට කල්යාණිගේ තාත්තා තේන්ට ස්තුති කරලා එයාලගේ ගෙදර කෑම වේලකට ආරාධනා කරනවා. කල්යාණි ඒකට තේන්ගේ නම්බර එක ආයෙම ඉල්ල ගන්නවා. ඊට පස්සේ තේන් ගෙදර යනවා.
දැන් ශිලාටත් මේක ලොකු ප්‍රශ්නයක්. තේන්ටත් ප්‍රශ්නයක්. ශිලාට තියෙන එකම ප්‍රශ්නේ තමයි එයාට වඩා කල්යاني ගොඩක් ලස්සනයි කියන එක. මේ නිසා එයා තාත්තට කෝල් කරලා මේ ගැන කියලා ගෙදර එන්නද අහනවා. ඒ තාත්තා කියන්නේ ලස්සන තියෙන මුණ නෙවෙයි හදවතේ. තේන එක තේරුම් ගනි. ඒ නිසා කලබල වෙන්නේ නැතුව ඉන්න කියලා. මේ අතර තේන්ට තියෙන ප්‍රශ්නේ තමයි කල්යاني එකපාරට වෙනස්ුනේ ඇයි කියන එක. කොහමද පහවදා උදේ තේන් කල්යاني ගෙදර කෑමකට යන්නයි හදන්නේ. ඉතින් එයාට පුරුද්දක් තියෙනවා. එයාගේ වොච් එකයි පර්ස් එකයි අම්මා තමගෙනත් දෙන්න ඕන. හැබැයි මේ දවස් ටිකේම ඒක ගෙනත් දෙන්න ශිලා. අම්මා තමයි ශිලාව ඒකට පුරුදු කරේ. ඉතින් තේන් කල්යاني ගෙදර යන්න කියලා දැනගත්තට පස්සේ ශිලත් අහනවා එයාත් එක්ක එන්නද කියලා. තේන්ට ඒකට එපා කියනත් බැරි නිසා ශිලත් එක්කම කල්යاني ගෙදර යනවා. ඊට පස්සේ මුලින්ම කල්යانيට ශිලාව අඳුනලා දෙනවා. ඊළඟට මේ තුන්දෙනා තනියම කතා කරන්න එළියට යනවා. එළියට ගියාට පස්සේ තේන් කල්යانيගෙන් අහනවා ඔයා මොනවද කරන්නේ? එහෙදි එකක් කියලා ඇයි මෙහි ආවට පස්සේ ෆෝන් නම්බර් එකත් වෙනස් කරලා තියෙන්නේ කියලා. එතකොට තමයි කල්යاني කියන්නේ එයාට සත්‍ය කතා කළා කියලා. ඒ වෙලාවේ තේන් අහනවා ඔයාලා දෙන්න අතර මොනවද උනේ? ඒ සම්බන්ධයට මොකද උනේ කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ ඒ දෙන්නගේ ආදර කතාව. සත්‍යගේ කල්යانيගේ ආදර කතාව ලස්සනට කලාගෙන ගිහින් තියෙනවා. හැබැයි සත්‍ය ඩොක්ටර් කෙනෙක් වෙන්න KL වලට අවුරුදු 5කට ගියාට පස්සේ ඒක ටිකෙන් ටික වෙනස් වෙනවා. මොනද ස්කයිප් වලින් කෝල් අරගෙන කතා කළත් පස්සේ ඒක ටිකෙන් ටික අඩු වෙනවා. මැසේජ් කරන එක පවා ටිකෙන් ටික අඩු වෙනවා. දවසක් මෙයාලා කෝල් එක ඉදදී කල්යاني දකිනවා සත්‍යගේ ගෙදර එයාගේ යාළුවෙක් වෙන අර්චනා ඉන්නවා. ඉතින් මේක කල්යانيට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එයා ඒ ගැන ඇහුවට සත්‍ය මුකුත් කියන්නේ නැතුව මඟ අරිනවා. කොහමද එයාට සත්‍යගෙන් මැසේජ් එකක්වත් අන්තිමට එන්නේ නැතුව නැවතෙනවා. මාස 6ක් මේ විදිහට කල්යانيට සත්‍ය කතා කරලා නැහැ. කල්යانيත් ආයේ එයාට කතා කරලා නැහැ. බැරිම තැන කල්යاني යනවා KL වලට සත්‍යව බලන්න. සත්‍යගේ දෙටකින් එයාට කතා කළාම කාමරේ ඉඳන් එළියට එන්නේ අර්චනා. මේක දැකපු කල්යاني තවත් කලබල වෙනවා. ඒ වෙලාවේ තමයි කල්යاني සත්‍යය කටින්ම දැනගන්නේ එයා අර්චනාත් එක්ක එකතු වෙලා මාස 7ක් වෙනවා කියලා. ඉතින් ඒකෙන් මේ සම්බන්ධය නැවතිලා යනවා. මේ කතාව අහගෙන හිටපු තේන්ට විශ්වාස කරන්න බෑ සත්‍ය ඒ වගේ වැඩක් කරයි කියලා. මොකද එයා සත්‍ය ගැන හොඳටම දන්නවා. ඉතින් මේ කොලස මෙතනින් ඉවර වෙනවත් එක්කම අපිට පෙන්වන්නේ සත්‍යව. සත්‍ය ඉන්නේ හොස්පිටල් එක. ඒ වගේම එයාට මොනවා හරි අසනීපයක් තියෙනවා වගේ පේන්නේ. ඒ මොකද්ද කිව්වොත් එයාට ඒඩ්ස් කියන රෝගය වැළඳිලායි තියෙන්නේ. මේ නිසා ඒඩ්ස් එක්කම නිමෝනියා හැදිලා තමයි රෝහල්ගත වෙලා ඉන්නේ. ඉතින් ඒඩ්ස් වගේ රෝගයක් හැදෙන තරම් සත්‍ය නරක කෙනෙක්ද. ඉතින් අපි ඒක කතාව ඉස්සරහට බලමු. මේ අතර අපිට පෙන්නනවා ශිලා එයාගේ තාත්තා එක්ක කතා කර කර ඉන්නවා. එයා හැමදේම එයාගේ තාත්තට කියන කෙනෙක්. එයා දැන් තාත්තට කියනවා කල්යانی ගොඩක් පව්. එයා සතරේ රැවටිලා ගොඩක් දුකින් ඉන්නේ. ඒ නිසා මම හෙට උදේ එයාත් එක්ක කෑම ගන්න හිතන් ඉන්නේ කියලා. ඉතින් ශීලා එයාගේ තාත්තට කතා කරලා ඉවරනාට පස්සේ යනවා තේන්ගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්න. එයාල එක්ක කතා කර කර ඉන්න ශීලා දිහා තේන් ලොකු පැහැදීමකින් බලාගෙන ඉන්නවා. දැන් අපිටත් හිතාගන්න බෑ තේන් ඇත්තටම කැමති ශීලාට එහෙමත් නැත්නම් කල්යانيටද කියලා. හැබැයි එයාගේ මාමට නම් ඒක තේරෙන්නේ වෙනස් විදිහකට. ඒක හරියට චීස් කේක් එකක් දියවිලා යන බලාගෙන බටර් කේක් එකක් රස විඳිනවා වගේ. කොහමරි පහවදා ශිලා යනවා කල්යانی එක්ක උදේ කෑම ගන්න. එදා ඉඳන් මේ දෙන්න හොඳ යාළුවෝ වෙනවා. කල්යانی හම්බෙලා ගෙදර එන ශිලාගෙන් තේන් අහනවා කොහෙද ගියේ කියලා. ඒකට ශිලා කල්යانی හම්බෙන්න කියලා කියනකොට තේනුත් පුදුම වෙනවා. මේක දැකපු තේන්ගේ මාමා කියන්නේ බටර් කේක් එකයි චීස් කේක් එකයි එකතු වුණොත් තේන් කන්න වෙන්නේ මාගලින් තමයි කියලා. මෙහෙම ඉන්න අතරේ තේන්ගේ තාත්තා ඇවිත් පර්ස් එකක් ගෙනත් දීලා කියනවා මේක පුංචිට දෙන්න කියලා. තේන්ගේ පුංචි වැඩ කරන්නේ හොස්පිටල් එකේ. එයා වෛද්‍යවරයෙක්. ඊට පස්සේ තේන් යන හොස්පිටල් එකට. පුංචි හම්බෙලා පර්ස් එකක් දීලා එන අතරේ තේන් අහම්බෙන් වගේ කෙනෙක්ව දකිනවා. එළියට ඇඳක ඉන්න සත්‍යව. ඉතින් තේන් ඒ කාමරෙට ගිහින් සත්‍යට කතා කරනවා. සත්‍ය තේන්ව අඳුන ගන්නවා. ඒලයි බාත්รูම් එකේ ඉඳන් අර්චනා එළියට එනවා. ඒක දැකපු තේන් අහනවා ඔයා අර්චනා නේද කියලා. ඉතින් මේ දෙනා දැකපු තේන්ට කේන්ති යනවා. මොකද සත්‍ය කල්යාණට කරපු දේ නිසා. ඒ විතරක් නෙවෙයි ඒච් ආසාදනය වෙලා කිව්වහම තේන් තවත් සත්‍යට බනින්න ගන්නවා. සත්‍යට මේ කියන දේවල් දරා ගන්න බැරිම තැන අර්චනා මේ වෙනකන් හංගන් හිටිය ඇත්තම කතාව කියනවා. ඉතින් ආර්චනායි සත්‍යයි දෙන්නම වැඩ කළේ එකම හොස්පිටල් එකේ. කොහොමරි ආර්චනාට ඒ දවස් ටිකම මහන්සි දවසක්.
ඉතින් එදා මේ දෙන්නම යනවා patient කෙනෙක් check කරන්න. ඊට පස්සේ එයාගේ blood sample එකක් ගන්න ඕන කියනවා. ආචනාට මහන්සි නිසා සත්‍ය එක කරන්න හැදුවත් ආචනාව ඒ blood sample එක අරගන්නවා. කොහොම හරි blood sample එක අරන් ඉවර වුණාට පස්සේ අත් වැළඳීමකින් ඒ injection කටුව සත්‍යගේ අතේ වදිනවා. ඉතින් සත්‍ය මුලින්ම හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා. හැබැයි blood sample එක ගත්ත patient HIV positive කිව්වට පස්සේ සත්‍යට කර කියාගන්න දෙයක් නැති වෙනවා. ඉතින් මොනවා කරන්නත් HIV test එකක් කරන්න ඕන කියලා සත්‍ය කියනවා. කරපු පළවෙනි ටෙස්ට් එක නෙගටිව් වුණත් තවත් මාස 6කින් ආයෙම ටෙස්ට් එකක් කරන්න ඕන. ඉතින් මේ මාස 6 තම සත්‍ය ගොඩක් ලොකු පීඩනයකින් හිටියේ. මොකද ඒ කල්යාණේ නිසා කල්යාණට ඇත්ත කියන්නත් බෑ. නොකිය ආදරය කරලා අමාරුයි දාන්නත් බෑ. ඒක නිසා තමයි සත්‍ය කල්යාණිගේ මැසේජ් ෆෝන් කෝල් පවා මඟ ඇරියේ. කොහොම හරි මාස 6කට පස්සේ ගත්තු රිපෝට් එකේ HIV පොසිටිව් කියලා තමයි රිසල්ට් එක ඇවිල්ලා තිබුණේ. මේකෙන් සත්‍ය හොඳටම මානසිකව වැටෙනවා. ඉතින් මේක අර්ජනට දරා ගන්න බෑ. මොකද ඒක උනේ එයාගේ අතින් නිසා. මෙන්න මේ වෙලාවේ තමයි කල්යاني සත්‍යව හම්බ වෙන්න එන්නේ. ඒතකොට සත්‍ය හිතාම තම අර්ජනා එක යාළුවෙක් කියලා බොරුවක් කියලා කල්යانيව මඟ අරිනවා. අර්ජනා ඇත්ත කියන්නේ හැදුවත් සත්‍ය ඒක කියන්න දෙන්නේ නැහැ. සත්‍ය හදන්නේ තන්නේම හැමදේම විඳ දරා ගන්න. කොහොමයි සත්‍යට මරණය වළඳ ගන්න තියෙන කාලේ ටිකෙන් ටික ළඟ වෙන නිසා තමයි අන්තිම පාට ඒ ගැන කියන්න කල්යාණට කෝල් කරලා තියෙන්නේ. ඒත් කතා කරපු ගමන්ම කල්යාණි ෆෝන් එක කට් කරපු නිසා ඒ ගැන සත්‍යට කියාගන්න බැරි වෙනවා. ඉතින් ඇත්ත දැනගත්තට පස්සේ තේන්ටත් කියන වචන ඉතුරු වෙන්නේ නැහැ. සත්‍ය තේන්ගෙන් පොරොන්දුවක් ගන්නවා කල්යාණට මේ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. එහෙම කිව්වොත් එයාට ලොකු දුකක් දෙනේ කියලා. හැබැයි තේන්ගේ අදහස නම් ඒ දෙන්නව එකිනෙකාට මුණගස්සවන්න. ඒක කරන්නේ කොහොමද කියලා තමයි තේන් ඊළඟට කල්පනා කර කර ඉන්නේ. කොහමරි පව් උදාශිලා කල්යاني මුණ ගැහිලා එනවා. ඒ එද්දි තේනුයි මාමයි අර දෙන්න මුණ ගස්සවන්න ප්ලෑන් එකක් හිතන ගමන් ඉන්නේ. ශිලා දකපු ගමන් මේ දෙන්නට හොඳ අයිඩියා එකක් එනවා. මේ දෙන්න උත්සාහ කරන්නේ කල්යانيවයි සත්‍යව එයාල මුලින්ම ගියපු තැනදී මුණ ගස්සවන්න. මොකද සත්‍යට ඕන එකපාරක් කල්යانيට එයාගේ හිතේ තියෙන හැමදේම කියන්න. ඒ නිසා ශිලාට කියලා කල්යانيව ගෙන්න ගත්තොත් එයාලගේ වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙන්න කතා වෙලා ප්ලෑන් එක ක්‍රියාත්මක කරනවා. තේන් ශිලාගෙන් අහනවා අපි දෙන දුර ගමනක් යමුද කියලා. එතකොට ශිලා ටිකක් පුදුමෙන් අහනවා ඇයි එක පාටම කියලා. ඒකට තේන් කියන්නේ මං දන්නේ ලස්සන තැනක් තියෙනවා ඔයාවත් එක්කන් යන්න හිතුණා කියලා. කොහමයි ශිලාට තෝරේ තේන් ළඟ වෙන නිසා එයා කැමති වෙනවා. ඊට පස්සේ මේ දෙන්න උදේ 8ට ගමන යන්න තීරණය කරනවා. ඒ වෙලාවෙ එතන හිටිය තේන්ගේ මාම දන්නේ නැහැ වගේ අහනවා කොහෙද යන්න කියලා. ශිලා කියනවා අපි දෙන දුර ගමනක් යන්න හදන්නේ කියලා. මේ වෙලාවේ මේ දෙන කතා කරගත්ත විදිහට මාමා කියනවා ඔයා දෙන තනියම යන එක හොඳ නැහැ. ඒ නිසා කාව හරි එක්කන් යන්න කියලා. එතකොට ශිලා මාමටම එන්න කියලා කියනවා. එතකොට මාමා ඒක මඟ ඇල්ලලා කියනවා එහෙනම් ඔයාගේ දැන් යාළුවා කල්යාණිව එක්කන් යන්න කියලා. එහෙම කියද්දී නම් ශිලාට ටිකක් අවුල් යනවා. මොකද ඒ දෙන තනියම යන්න හිටිය ගමන නිසා. ඒ ශිලා කල්යාණිට කතා කරලා හෙට එන්න කියලා කියනවා. ඔන්නේ ඉතින් මේ දෙන්නගේ ඒ ප්ලෑන් එකත් හරියනවා. හැබැයි ශිලාට නම් ටිකක් අවුල්. ඉතින් ශිලා ඒ දෙන්න යන ගමන ගැන එයාගේ තාත්තට කියනවා. ඒකට කල්යාණිත් එනවා කියලා කියනවා. ශිලාගේ තාත්තා කියනවා ඒක හොඳයි. එතකොට තෙන් වැඩියම අවධානය දෙන්න කාටද කියලා ඔයාලා දැනගන්න පුළුවන් කියලා. ඒක කොහොමද කියලා ශිලා අහනවා. තාත්තා කියනවා තෙන් වැඩිපුරම අවධානය දෙන කෙනාට තමයි කාර් එකේ ඉස්සරහා සීට් එකේ ඉඳගන්න කියන්නේ කියලා. කොහමයි පහුවදා මේ දෙන්න ලෑස්ති වෙලා කල්යාණිව ගන්න එයාගේ දෙරට යනවා. ඉතින් එයා ආවම ශිලා එයාට ඉස්සරහින් වාඩි වෙන්න කියනවා. එතකොට තේන් ඉක්මනට ශිලාට කියනවා නෑ නෑ ඔයා ඉස්සරහින් වාඩි වෙන්න කියලා. ඔන්න ශිලා ඒ වෙලාවෙ හිතා ගන්නවා තේන් වැඩිපුරම කැමති එයාට කියලා. මේ තුන් දෙනා අර ලස්සන තැනට යන අතරේ ආචනාවයි සත්‍යවයි තේන්ගේ මාමා කාර් එකේ එක්කන් එනවා. හැබැයි සත්‍යට නම් ගොඩක් අමාරුයි වගේ පේන්නේ. එයාට දෙවිලි වැදෙද්දි අමාරුයි. මේ අතරේ තේන් අර දෙන්නව ඒ තැනට එකගෙන ඇවිත් මේ තැන දකිද්දිම කල්යාණිට ගොඩක් දුක හිතෙනවා. සත්‍යයි එයා යාළුවාට පස්සේ ආපු පළවෙනි තැන තමයි මේ. කොහමද ඒ අතරේ සත්‍ය කල්යාණි ඉන්න තැනට අමාරුවෙන් එනවා. ඇවිත් කල්යාණිට කතා කරනවා. ඒත් කල්යාණිගේ හිතේ තියෙන කේන්තියට එයා සත්‍යට එක වචනයක්වත් කතා කරන්න දෙන්නේ නැහැ. සත්‍ය එයා මඟ අරපු එකට කල්යාණි එයාට කම්මුලට පාරකුත් ගහනවා. බැරිම තැන අර්චනා කියනවා එයා මැරෙන්න යන්නේ දැන්වත් එයාට කතා කරන්න දෙන්න කියලා. එතකොට කල්යාණි නම් කියන්නේ එයා මැරෙන එකම හොඳයි කියලා. ඉතින් මෙයා මේ හැමදේම කරන්නේ ඇත්තම හේතුව දන්නේ නැතුව. කොහොම වුණත් මේ වෙලාවේ සත්‍යට මුකුත් කරගන්න බැරුව බිම ඇදගෙන වැටෙනවා. එතකොට තේන්න හොඳටම කේන්ති යනවා. ඉතින් හැමෝම එකතු වෙලා සත්‍ය හොස්පිටල් එකට එක්කන් යනවා. එතෙන්දි කල්යාණි දැනගන්නවා සත්‍යට ඒජ් තියෙනවා කියලා.
ඉතින් එයාට තවත් තරහ යනවා. ඒ අතර වෛද්‍යවරු පුළුවන් තරම් උත්සාහ කරනවා සත්‍යට සිහිය ගන්න. මේ අතර තේන් කල්යාණි කෑ ගහනවා සත්‍ය මොනවද කළේ කියලා දැනගෙන කතා කරන්න කියලා. කල්යාණි කියනවා ඒඩ්ස් හැදෙන නම් එයා හොඳට ඉඳලා නැහැ නේ කියලා. ඉතින් මේ වෙලාවේ තේන් සත්‍යගේ ඇත්ත කතාව කල්යාණිට කියනවා. සත්‍ය කල්යාණි වෙනුවෙන් කරපු කැපකිරීම ගැන තේන් පැහැදිලි කරනවා. ඒ වෙලාවෙම කල්යාණි අඬාගෙන දුවගෙන යනවා සත්‍ය බලන්න. ඒ සත්‍යට තාමත් සිහිය නැහැ. මේ වෙලාවේ ශිලත් ඉන්නේ හොඳටම දුක හිතිලා. ඒ තේන් ශිලාට කැමැත්තෙන් එයාව ලස්සන තැනකට එක්කන් ගියා කියලා හිතුවට තේන් කලේ ශිලාව පාවිච්චි කරලා එයාගේ වැඩේ කරගත්ත එක. මේ නිසා ශිලා කාරකී අතුරත් ඉල්ලගෙන මෙතනින් යන්න හදනවා. ශිලා කියනවා මම ඔයාට ඇත්තටම ආදරේ කළා. මට තවත් මේක ඉවසන් ඉන්න බෑ කියලා. එතකොට තේන් ඒ ගැන පැහැදිලි කරන්න හැදුවත් ශිලා ගෙදර යනවා. තේන් මේ වෙලාවේ සත්‍ය ළඟ ඉන්න ඕන නිසා ශිලා ගැන බලන්න යන්නේ නැහැ. අන්තිමේදී හැමෝම දුකටපත් කරලා සත්‍ය මේ ලෝකෙ අතැල්ල දාලා යන්නම යනවා. ඒක අර්ජනාට කල්යාණයට වගේම තේන්ටත් ඇසවලට කඳුළු එකතු වෙන මොහොතක් වෙනවා. සත්‍යගේ අවසන් කටයුතු ඉවරනාට පස්සේ තේන් යනවා කල්යාණේ වුණ ගහෙන්න. කල්යාණේ ඉන්නේ සත්‍යගේ එයාගේ මතකයන් තියෙන අර ගඟ ළඟ. ඉතින් සත්‍යගේ මේ මතකයත් එක්ක කල්යාණේ තීරණය කරනවා සත්‍යගේ මතකයත් එක්කම ජීවත් වෙන්න. තේන් එයා ළඟට ඇවිත් කියනවා ඔයා ඔය තීරණය ගන්න බවම දන්නවා. ඒ නිසා පරිස්සමෙන් ඉන්න කියලා. එහෙම කියලා තේන් එතනින් එනවා. ඒ යන්න ගිහින් එයා කල්යාණිට කියනවා ඔයා ලස්සන මතක ගොඩක් මට දුන්නා කියලා. ඉතින් තේන් ගෙදර ගිහින් බලනකොට ශිලා නැති අඩුව එයාට තදින්ම දැනෙනවා. ඒක නිසා එයා එයාගේ අම්මට කියනවා මං ශිලාව බඳින්න කැමතියි කියලා. ඔන්න එදා තමයි තේන්ගේ අම්මා තේන් එක්ක ආපහු කතා කරන්න පටන් ගන්නෙ. තේන් ඊළඟට කරන්නේ ශිලාගේ තාත්තා ළඟට ගිහින් මේ සිද්ධ වුණ හැමදේම පැහැදිලි කරලා දෙන එක. අන්තිමට තේන් ශිලාව හම්බෙලා එයාගේ ආදරය ගැන කියනවා. ඉතින් තේන් මුල ඉඳන්ම කැමැත්තෙන් හිටියේ ශිලාට. එයා අනිත් අය වගේ ශිලාගේ බාහිර රූප ගැන හිතන්නේ නැතුව හදවතේ ලස්සන දැක්ක නිසා අද ශිලාත් ගොඩක් සතුටු වෙනවා. කොහොම හරි අවසානයේදී මේ හැම ආදර කතාවක්ම හරිම විදිහට අවසන් වෙනවා. ඉතින් මේ විදිහට මේ සුපිරි ෆිල්ම් එකත් ඉවර වෙනවා. ඉතින් අද වීඩියෝ එක ඔයාලා සවින්දා නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. අපි තවත් මේ වගේ සුපිරි movie එකකින් ආයෙත් හම්බ වෙමු.